ලෝකයේ බොහෝ රටවල් ආක්‍රමණය කරගෙන. ඒ ඒ රටවල්වල සංස්කෘතිීන්ට සදාචාරය සභ්‍යත්වය අමු අමුවයේ විනාශ කරගෙන. යුරෝපීය ජාතිකයින් බයිබලයේ සඳහන් වූ තොරතුරුවලට සමාන භූගෝලිය ලක්ෂණ සහිත ඒ වගේම ඒ තොරතුරුවලට ගැලපෙන රටවල් සොයමින් ලෝකය පීරන්නට පටන් ගත්තා. මේ ස්වායමේදී ඔවුන්ට. හෙ දීපේ නම්මු අපේ මේ පුංචි දූපතත් හමුණා. වෙර ලාස්ශ්‍රදර ප්‍රදේශවලට ගොඩබැහැලා විපරම් කරලා බලපු ඔවුන්ට දක්නට ලැබුණේ. කෙස් රැවුල් වවාගත් උඩුකය නිරුවත්. කාලවර්ණ දේහධාරී අමුතුම භාෂාවක් කතා කරන මිනිසුන් පිරිසා. ප්‍රධානම දේවනේ ඔවුන්ගේ කටවල් රතුපාටින් දිලිසීම. දත් තොල් දිව රතුපාටින් තිබීම නිසා. බෘදිරේ වැනියමක් කටින් නිතර විසිකිරීමනිසාත්. මේ දූපතේ වනචාරරිී මිනිමස්කන ගෝත්‍රික මිනිසුන් හෝ යසීන් සිටින බවට යුරෝපියන් මුලින්ම තීරණය කළා. නපුරු පැෙනුමකින් යුක්තවනත් මේ මිනිසුන් මොනතරම් අහිංසක ධයාබර මිනිසුන්ද යනවගත්. ආගන්තුක සත්කාර කෙරෙහි කෙතරම් නැඹුරූ වන්ද යනවගත් ඔවුන් ඉතා ඉක්මණින් තේරුම් ගත්තා. මේ මිත්‍රශීලි ස්්‍රදේශික මිනිසුන්ගේ උද්වෙන්ම දූපතයේ විද්ධ ප්‍රදේශවල සංචාරය කළ යුරෝපීයන් දූපත පිළිබඳව තරමක අවබෝධයක් ලබාගත්තා. මහා සමුද්‍රයෙන් වටවුණු පුංචි දූපතක අහස්ස සෙමින මහා පර්වතයකින් පටන්ගෙන දූපත පුරාම දිවයන මහා ගංගාවන්් සහිත මුතු මැනිි්‍රන්්‍රදී පිරුණු හිමකඳු. ගිනිිකඳු කාන්තාාර භූමිකම්පා නැති අති සුන්දර මේ දූපතදකපු ඔවුන් මවිතයට පත්වනාා. අලි ඇතුන් පිරුණු මුවන් ගෝනුන් සහ තවත් බොහෝ සතුන් නිදහසේ ජීවත් වෙන. බැලූ බැලූ අත කොලපාටින් පිරුණු වනාන්තර අඖෂද බෙහෙත් පැලඇටි පිරුණු වනගමු. කනු මුදුන් වලාකුලින් වැසී යනායරු පිවිධාකාර සුන්දර පක්ෂී ගනය. ්‍රදී පාට ගිරිහෙල් මුදනින් ගලා හැලන දිය දහරාවක් මහා වැැව්වල පුරෝයා ඇති ජලකඳත් වසරට දෙවරක්ම අක්කර දහස්ගනන් පැසෙන කෙත්තුවතු දහසක් පළතුරුවර්ග දහසක් එළවලුවර්ග දැකපු යුරෝපීයන් ඔවුන්ගේ මහා විශාල රටවල් සමඟ මේ පුංචි දූපත සසඳා බලන්නට ඇති. බැලූ බැල්මෙන්ම ඔවුන් නිෙසැකෝම තීරණය කලා මේ අතිසුන්දර පුංචි දූපත තමයි. බයිබලේදී සඳහන් දෙවියන් විසින් මව්ලද අසිරිමත් පාරාදීසේ බව. මේ ලෙසින් හැලදීපය පිළිබඳව කෙටි අදහසක් ලබාගත් යුරෝපයන් වහාම ආපසු සිය රටවල් වෙතර ගොස. බයිබලයේ සඳහන් දෙවියන් වහන්සේ මැවූ පාරාදීසය තම තමන් සොයාගත් බව ඔවුන්ගේ රජවරුන්ට තැනුම් දුන්නා. දෙවියන් වහන්සේ මෙැවූ පාරාදීසේ අයිතිය. අප විසින් ලබාගතයතුයි. රජුගේ අදහස වනේ එයයි. යුරෝපීය රාජනියෝගයට අනුව, යුරෝපීය රාජකීය හමුදාවන් හෙලදීපයට පරසතුරු ආක්‍රමණ එල්ල කරන්නට පටන් ගත්තා. ගෝත්‍රිකඉන්න ඉතා පාසුවෙන් පරාජය කර මෙල්ල කර මේ පාරාද්දී සය අත්පත් කරගැනීමට සිතා. මුල් ප්‍රහාර එල්ල කර යුරෝපීියන්ට සිද්ධ වුණේ අන්ත පරාජයන් වුවට ලක්වීමටයි. ොඳින් සටන් පුහුණු කළ නිලඇඳුමෙන් සැරසුනු දක්ෂ යුරෝපීය සටන් ශිල්පී නිලදහරින්. දස දොළොස් දෙනකුට කෙස් රැවුල් වවාගත් උඩුකය නිරුවත් සරම් කෙටියකින් සැරසුුණු. තනි පුද්ගලයකු නාසේෙන් කටින් ලේදමන්නට පහරදි විදුලි වේකයයිෙන් වනවදුලේ සැඟවෙනයුරු ඇතැම් විුරෝපීයන් දැකතිබුණා. උපන්භූමියට ජාතියට සම්බුද්ධ ශාසනයට වින කටින්නට එන ඕනෑම පරයකුට එරහිව. සිය දිවි නොතකා සටන්වදිනා බවට මලගිය මුතුන්මිත්තන්ගේ නාමයෙන් ලේ පුදාදුන් පොරොන්දුව. හෙලද්දිව අංගම් ශාස්ත්‍රය උගත් අපේ මුතුන් මිත්තෙක්. දිවරුමේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉටකළ අයුරුයි ඒ යුරෝපීියයන් දැකතිබුණේ. ගෝත්‍රකීන් බව සිතා සිටියත් මොවුන් සතුව. දක්ෂ සූක්ෂම ගරිල්ලා සටන්ක්‍රම පවතින බව යුරෝපීයන් එදා දැනගත්තා. යුරෝපීයන්ට එලව එලවා පහර දෙෙන අංගම් ශිල්පීන් ඔවුන්ට මහස් හිසර දෙයක් වුණා. යුරෝපියන් විසින් මුලින්ම කළේ මේ දූපත්වාසීන් සතුව ඇති අති භයානක අතිවේගී බිහිසුණු ඒ සටන් ක්‍රමය පිළිබඳව අධ්‍යේනයක් සිදු කිරීමයි. අංගම් නමින්, අතින් පයින් ශරීරයේ නිල මර්මස්ථානවලට පහරදී හෝ කෙටි පහරදීමකින් සතුරා අඩපරකරන්නටත් සදහකාලික අභගාත කරන්නට එවවලේම මරාදමන්නටත් හැකි. හෙළදීපේට ආවේනික හෙල සටන්නම් ඓතිහාසික සටන්ක්‍රමයක්. මේ වන විට අංගම්පොරනමින් පවතින බවත් යුරෝපීයන් එදා දැනගත්තා. අංගම් පමණක් නොව ඉළංගම් නමින් ආයුද විසි හතක් විදුලි වේගයෙන් හසුරෝමින් සතුරා පෙතිගසන්නටත් පොළවයේ පමණක් නොව. කරනම් ගසමින් ගස් ගල් මතද ගුවනේද දස්කම්පාන්නට හෙලදීපයේ සටන්ශිල්පීන්ට හැකි බව ඔවුන් දෙැනගත්තා. ඉහත කියපු අංගම් ඉළංගම්වලට අමතරව, අදෘශ්‍යමාන ශක්තිීන් බන්ධනය කර සටන්වලට බලය ලබාගන්නා. යන්ත්‍ර මන්ත්‍ර උපයෝගී කර යක්ෂ භූතා ආත්මභාවයන් හස්රෝමින්. සටන් වෙතට ඔවුන්ගේ ශක්තිීන් ආකර්ශනය කරගන්නා ක්‍රමවේදයක් මායා අංගම් නමින්. හෙලදීපී මිනිසුන් පාවිච්චි කරන බව යුරෝපියන් දැනගත්තාට පසුව. ඔවුන් පයින් ඇතිගන්නට ඇති. එපමනක්ද නොව කුන්ඩලීනී ශක්තිය නමින් ශරීර අභ්‍යන්තරයේ ඇති මහා ශක්තියකින්. සහ ශරීර ශක්තිය එක්කර ගැනමින්. භාවන ආදිය සිදුකරමින් මහා විශ්ව ශක්තියක් ලබාගන්නා බවටත්. මියගිය අංගම් ශිල්පීෙන් හතර දෙනෙකු. වර්තමානයේ මෙලොව ජීවත්වන අංගම් ශිල්පියාට ආරක්‍ෂා වස්ථහ ශක්තිය ලබා දෙන බවට දැනගත් තරෝපීියන් බියෙන් සලිත වී කියා. හෙලයින්ගේ මේ මහා සටන් ශක්තිය විනාශකිරීම සඳහා කළයුක්තය කුමක්ද ඔවුන් සාකච්ඡා කලා. සටන් ශක්තිය නිරෝගී බව අධ්‍යහත්පික භාවේ විනාශ කිරීම සඳහා යුරෝපීයන් හෙලයින්ට කළේ කුමක්ත. අපේ ඊළඟ වීඩියෝකින් කතා කරමු. මේවාගේ තවත් තොර්තුරු සහිත වීඩියෝ දකින්නට කැමතිනම් සබස්්‍රයිබ් කරන්න කබෙන්ට් කරන්න ක්ෂයා කරන්න.